ගෙස්ට පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ තමුන් අත්අඩංගුවට ගන්න එපාය කියන ඉල්ලීම ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා කරන ඉල්ලීම අද ශිෂ්ඨාධිකරණයේ පැනවීම කරනවා. අපි අද පාරට ආවේ අපිට තේරෙනවා අපිට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේදී කතාබහ වෙනවා ආණ්ඩුව ඉතා පැහැදිලිව ශානි අබේසේකරගේ ජීවිතය අවසන් කිරීම සඳහා යම් ආකාරයකට කටයුතු කරමින් ඉන්නවා කියලා. ඔහු අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ ඔහුට ආබාධය ඇතුණා. ඔබ ඒ විදිහට සැලකුවේ නැහැ. දැන් අද නැවතත් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තියෙනවා. ඒතර මේ උත්සාහය එන්නෙම වෙනමුකුත් නෙමේ ආණ්ඩුවේ ප්‍රධානින්ට විරුද්ධව තිබුණු බොහෝ අපරාධ යටපත් වෙන්න තිබිච්ච අපරාධ පරීක්ෂණ කරලා ඉස්මතුට ගෙනාවි ශානි. විශේෂයෙන්ම නායක හමුදාවේ නඩුවේ ඔහු කියන කාරණා පිළිබඳ ඇඟ ගිරිවැට. ඔහු ඉතා පැහැදිලිව කියනවා මේ රටේ බුද්ධිආංශය හමුදාවේ බුද්ධිආංශයත් එක්ක ඒ අයට තිබිච්ච සම්බන්ධතාවය. දැන් මේවා කියද්දී ශානිව ඉවත් කිරීම සරල දෙයක් හැටියට ආණ්ඩුව හිතනවා. ඉතින් අපිට පුළුවන් ප්‍රමාණයෙන් අද අපි පාට ඇවිල්ලා කියන්නේ ශානිගේ ජීවිතයට අත්යන්න අපි දෙන්නේ නැහැ. මෙතන බොහෝතරයක් ඉන්නෙම අතුරුදහන් වෙච්ච අයගේ දෙමව්පියෝ සහ ඒ ඥාති. ඒ අයට මේ දුක දරලා පුරුදුයි. නමුත් ඒ අය කියන්නේ ශානිට අපිට උන් දුකක් වෙන්නේ ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපි පෙත්සමක් අත්සන් කරනවා. අපි ඒක ජනාධිපති රාගමැතිට යවනවා. හැබැයි අපි හිතන්නේ උන්දලට යවන පෙත්සම් උන්දලා බලනවා කියලා. නමුත් අපි ශානිට අත තියන්න දෙන්නේ නැහැ. අපිට පුළුවන් ආකාරයට අපි ඔහුගේ ජීවිතය බේරනවා. අපේ මෙතන ඉන්න දෙමව්පියෝගේ ඔහුට අඬන්න ඉඩ තියන්නේ ඔහුට විතරක් නෙමෙයි මේ රටේ එවැනි වූ බලහත්කාර ඝාතන හෝ අතුරුදහන් වීම වලට නොතැබීම අපි නිසා මම පිටෝ කරාද අතුරුදහන් වන්නේ පවුල දෙකේ සබන්. Thank you.